ෆ්‍රෙන්ඩ්ස් කොහමද? ඉතින් අද කරන්න හිතුවා පොඩි පොඩ්කාස්ට් එකක්. ඉතින් පොඩ්කාස්ට් එකක් කියන්නේ අද ටිකක් ලොකු විස්තරයක් කතා කරන්න ඉන්නවා මේ ෆ්ලිපර් සීරෝ එක ගැන. ඉතින් ගොඩක් දෙනෙක් කැමතියි කියලා මට හිතුණා මේක ගැන. මොකද TikTok එකේ එහෙම ගොඩක් ප්‍රශ්න අහන්න ගත්තා YouTube එකට වඩා. මේක මොකක්ද ගන්න කොහොමද කොහෙද තියෙන්නේ වගේ දේවල් ගොඩක් අය මේ කැමතිලා තිබ්බා ඒ ඩිවයිස් එක ගැන වැඩිපුර හොයන්න. ඉතින් මං හිතුවා මේක පොඩ්කාස්ට්යක් විදියට දාන්න. මොකද YouTube එකෙත් අපිට අලුතෙන් ටැබ් එක ඕපන් වෙලා තියෙනවා පොඩ්කාස්ට් කියලා. ඒකට දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඔයාලට ඔඩියෝ එකක් විදියට මේක අහන්න පුළුවන්. ඩේටා කපා ගන්න අඩුවෙන් ඩේටා යූස් කරගෙන ගොඩාක් අඩුවෙන් ඔඩියෝ එකට විතරයි වාට මේ ඩේටා කැපෙන්නේ. ඒක නිසා වාට ඉතින් නිදා ගන්න වෙලාවක හෝ හරි වාහනික යන වෙලාවක හරි මේක දාගෙන අහන්න පුළුවන්. නිසා මේ විදිහට මේ පොඩ්කාස්ට්යක් විදියට දාන්න හිතුවා. ඉතින් ෆ්ලිපර් සීරෝ එක ගැන කතා කරන්න. ඉතින් මේකේ තියෙන දුර මත ටික ගැන මිනිස්සු හිතන් ඉන්නවා මේක ගැන තියෙන ලොකු වැරදි මත ටිකක් මම කලින් වීඩියෝ එකේ පොඩ්ඩක් කිව්වා ඒක ගැන. ඊට අමතරව මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන. ඇයි මේක මෙච්චර වටින්නේ? මේක ගොඩක් ගණන් ඩිවයිස් එකක්. ඉතින් ඇයිච්චර ගණන් වෙන්නේ මේ චූටි ඩිවයිස් එක? ඉතින් අද අපි කතා කරමු ඒ දේවල් ගැන. ඉතින් මේ ෆ්ලිපර් සීරෝ එක ගැන කතා කරනකොට ඉතින් මේකේ මුලින්ම කනෙක්ටිවිටි ෆීචර්ස් එහෙම කතා කරොත් මේකේ අපිට හැමෝම දන්නවා මේකේ NFC තියෙනවා කියලා. මොකද NFC ටැග්ස් ඇති වෙන්න මේගොල්ලෝ යූස් කරලා තියෙනවා. හැක් කරන්න මේවා කරන්න NFC ටැග් එකක් ටිකක් ඉතින් ඔඩියෝ එක අහන අයට පේන්නේ නැහැ මේක. ඉතින් පොඩි ඔල ගැල්ලක් කියලා හිතන්නකොට නිකන් ඒ වගේ ටැග් එකක් කී ටැග් එකක් ඔය ගැල්ලක් කියලා හිතන්න. ඒක ටැප් කරාට පස්සේ ඒකේ ඩී එකක් තියෙනවා. ඒ ඩී එක ගන්න පුළුවන්. ඒක ඩෙන්ටිෆයි වෙරිෆිකේෂන් එකක් යනවා. ඉතින් මේ තියෙන්නේ RFID ඩී එකක්. මේ තියෙන්නේ NFC එකක්. ඉතින් ඔන්න විදිය කාඩ් දෙකක් තියෙනවා. ඉතින් ඔය දෙකේ ටෙක්නොලොජිය ටිකක් වෙනස්. ඇත්තටම RFID කියන්නේ සබ්ස්ටිටියුට් එකක්. මේ sorry NFC කියන සබ්සිඩරි එකක් මේ RFID වල කියන RFID තමයි බේස් එක. ඒකේ ටෙක්නොලොජියෙන් තමයි NFC එක ටිකක් ඇඩ්වාන්ස් විදිහට හදලා මේ යූස් කරන්නේ. ඉතින් මේකේ තියෙන කනෙක්ටිවිටි ෆීචර්ස් ගතක වඩ පේනවා. දැන් මේ ආමි කණිත් පැත්ත හැරලා වේද වඩ පේන විදිහට ඉතින් මේකේ තියෙනවා රේඩියෝ සිග්නල් හෑන්ඩල් කරන්න පුළුවන්. ඊට පස්සේ RFID, ඊට පස්සේ NFC, ඊට පස්සේ infrared වගේ ෆීචර්ස් මේක ඉන් බිල්ට් වෙනවා. කියන්නේ මේක වෙන ඩිවයිස් මොකුත් ඇක්ට් නොකර මේවා යූස් කරන්න පුළුවන් අපිට ගොඩාක් ලේසියෙන්. ඉතින් ඒ මේක තියෙන NFC නැතාර NFC වලට වඩා RFID ටැග් තමයි මේකම කොපි කරනවා පෙන්වන්නේ. වඩ ගොඩක් ඒවල වීඩියෝ වල දැකලා තියෙනවා. මේ බැංක් මොකක්ද මේ හොටෙල් වල කී වල තියෙන මේ RFID ටැග් NFC නෙමෙයි RFID. ওই ටැග්ස් කොපි කරනවා. ඉතින් NFC කොපි කරන ඒවා දාලා තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් RFID එකක් කොපි කරනවා කියන්නේ ලොකු වැඩක් නෙමෙයි. ආඩිනෝ එකක් වුණත් කරගන්න පුළුවන්. මේකේ තියෙන ID එකක් තියෙන මේ ID ගන්න පුළුවන්. අනික මේවා ඩුප්ලිකේට් වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපි RFID ගද්දී බල්ක් එකක් ගන්න හිතන්න RFID කාඩ් 1000ක් කියලා. ওই 1000 ඇතුලේ තියෙන අංක තමයි අපි කියන්නේ යුනික්. ඒ කියන්නේ ඔය RFID කාඩ් 1000 ගත්තම ඒ 1000 වල ඒ 1000ේ තියෙන අංක එකට එකක් වෙනස්. හැබැයි මේ RFID කාඩ් එක ලෝකෙ තියෙන යුනික්ම කාඩ් එක නම. ඒ කියන්නේ මේ જાතිය RFID කාඩ් එකක් ගත්තොත් තව මේ අංකෙම තියෙන වෙන කාඩ් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගොඩාක් සේෆ්ටි දෙයක් නම. නිකන් ඩෙන්ටිෆයි කරගන්න තියෙන මේ RFID කියන්නේ රේඩියෝ ඩෙන්ටිෆිකේ වගේ එකක් තිබ්බා. රේඩියෝ ෆ්‍රීකවෙන්සි ඩෙන්ටිෆයි කාඩ් හරි මොකක් හරි ඔය වගේ එකක් තිබ්බ මතක නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේ එකක් තිබ්බ එකේ මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකකින් මේකේ තියෙන ID එක ඩෙක් කරගන්න තියෙන මේකේ ටෙක්නොලොජිය ගත්තොත් මේකේ මුකුත් බැටරි මුකුත් නැහැ. මේ මෙන්න මේ කාඩ් එක ආට මේකේ තිබ්බොත් නම් පේනවා. ඒක හැබැයි පොඩ්ඩක් ටෝච් එකක් වගේ ගැහුවොත් ආට පේනවා. දන්නේ මෙන්න මේ වගේ පොඩි මේ රින් එකක් වගේ තියෙනවා පොඩි. ආට හොඳටම බැලුවොත් පේනවා නිකන් කම්බි වගේ තියෙනවා. කියන්නේ මේ කම්බි රෝමනියක් පවර් හරියට වයර්ලස් චාර්ජර් එකක් තියෙනවා. ටෙක්නොලොජිය කෝ එකක් තියෙන. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මොකද NFID RFID දි හරි NFC හරි තියෙන ඩිවයිස් එකකින් උදාහරණයක් විතර ෆෝන් එකක් ගත්තොත් ෆෝන් එකකින් නිතරම රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ජෙනරේට් වෙවි තියෙන. ඉතින් මේ ටැග් එකක් අපි ඒක ගාවට ලං කරාට පස්සේ මේක චාර්ජ් වෙනවා. ඒ චාර්ජ් වෙන නිකන් පවර් බැංක් එක මේ වයර්ලස් චාර්ජින් වගේ ඩොක් එක ලං කරාට පස්සේ ඒක
ෆෝනේ චාර්ජර් එකේ වගේ තමයි මේ ඩිවයිස් එකත් චාර්ජ් වෙනවා මේ කාඩ් එකත් ඊට පස්සේ කාඩ් එකේ තියෙන සර්කිට් එක ඇක්ටිව් වෙනවා ඊට පස්සේ ඒකෙන් ආයි අනිත් පැත්තට මේ ෆ්‍රීකවෙන්සි ජෙනරේට් කරලා කියනවා මෙන්න මේ ඩීටේල්ස් තියෙන්නේ කියලා යාර මේ රෙස්පොන්ස් එකක් එවනවා ඒ රෙස්පොන්ස් එක අල්ලගෙන තමයි ඩේටා ගන්න ඔන්න ඔය රෙස්පොන්ස් එක තමයි කොපි කරගන්න අර ෆ්ලිපර් 0 කියන එක. ඉතින් ඔක අපිට හාඩ්න එකක් සහ RFID රීඩින් එකක් යූස් කරන්න පුළුවන් NFC රීඩ එකක්වත් එකක්වත් යූස් කරලා ඔක ඩිටෙක්ට් කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ වාහනවල ලොක් අන්ලොක් කරන එක. ඒතන රේඩියෝ ෆ්‍රීකවෙන්සි ඒ පැත්තට යන්න කලින් එන්නම් අපි තව මේක වැදගත්ම දෙයක් තමයි. කතා කරන්නේ තමයි භයානකම දේ මේකෙන් කියන මේ බැංකු කාඩ් එකෙන් NFC තියෙනවා ටැග් කරන් ටැප් කරලා මේ කරන්න පුළුවන් බැංකු කාඩ් හැක් කරනවා. ඒ බැත්තර කරන්න පුළුවන් දෙයක් නම් කිසිසේත්ම කරන්න බෑ. මොකද NFC එකේ ලෝකල් විදියට අපි යූස් කරන විදියට නොමේ අර ටෙක්නොලොජිය අඩ ගන්න හාත් පසින් වෙනස් ඒක කොපි කරන්න බෑ. කොපි කරන්න බෑ කියලා ලේසියෙන් කරන්න බෑ කිසිම කෙනෙකුට. ඒක අතිශය කරන්න බැරි වැඩක්. ඉතින් ඒක නිසා ඒකට බය වෙන්න ඕනේ නැහැ. ඔගේ ඩිවයිස් එක යූස් කරලා වෙන කෙනෙක් කොපි කරගනි කියලා. ඉතින් ඒ එච්චර එක්ස්ට්‍රීම් ලෙවල් එකේ ඉන්න මිනිස්සු ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට රියල්ම ක්‍රයිම් කරන කෙනෙක් නිකන් ඔය ඩිවයිස් එක ගත්තා පළේ ඉතින් අර ඒ ටෙක්නොලොජිය නිකන් පල්ලෙහා ලෙවල් එකේ ටෙක්නොලොජිය නම් මේ බැංකු කාඩ් වල තියෙන එක. ඉතින් වාගේ බැංකේ හැක් කරලා ගිනුමෙන් සල්ලි ගන්නවා හා සමානම ලොකු අමාරු වැඩක් තමයි මේ කාඩ් එකත් හැක් කරන කියන්නේ බැංක් කාඩ් වල තියෙන NFC එක නිකන් ඒ වගේ කරන්න පිටපත් කරන්න ගොඩක්ම අමාරුයි මේ ෆ්ලිපර් 0 එක යූස් කරන්න. ඒක නිසා ඒක ගැන නම් බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ කතාව තමයි මේගොල්ලෝ මේක යූස් කරලා අර බැංකු නොමේ මේ වාහන වල දොරවල් අන්ලොක් කරනවා. මාර භයානක වැඩක් ඊළඟට තියලා. ඔය දැන් අලුතෙන්ම එන වාහනවල ඉලෙක්ට්‍රික් කීයක් යූස් කරලා වාහනේ ෆුල් ෆන්ක්ෂන් නැගම වැඩ කරන්න පුළුවන් වාහනේ අය යන්න දාවණි කරන්න උනත් පුළුවන් වයර්ලස් කීයක් යූස් කරලා මේ පුෂ් ස්ටාර්ට් වගේ තියෙන වාහනවල. ඉතින් මේ වගේ එකක් වුණොත් මේ ඩිවයිස් එක යූස් කරලා පටස් ගාලා හැක් කරගන්න පුළුවන්. ඒකෙන් තුරු ඉදන් මෙයා බටන් එක පුෂ් කරනවා කියන්නේ රිමෝට් එක බටන් එක පුෂ් කරනකොට එන සිග්නල් එක හැක් කරලා අරගෙන රීඩ් කරගෙන අනිත් පැත්තෙන් මේ ෆ්ලිප් එක තියාගෙන රීඩ් කරගෙන ආපහු හරි මානසික ගියාට පස්සේ වාහනේ අන්ලොක් කරලා වාහනේ නැගලා යනවා. ඇත්තට මේක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පිටකොටුවේ තියෙන ඔය තර්ඩ් පාටි අපිට සෙට් කරන කියන්නේ ලෝ බජට් low quality third party කියන්නේ වාහනේ default ආපු නැති අපි තු මේ වාසියෙන් කඩෙන් අර ගන්න ඔය අඩු ගානට තියෙන මේ wireless key එක වාහනේට set කරෝදී ඔන්න ඕකෙන් එන generate වෙන එක පටස් ගාලා hack කරගන්න පුළුවන්. මොකද එතනදී ගොඩාක් key වල තියෙන එකතරා frequency එක generate වෙන frequency එකත් එක්කන පොඩි data packet set එකක් යනවා. පොඩි data එකක් යවන්නේ ඒක කිසිම encrypt කරලාවත් නැහැ මොකක්වත් නැහැ. ඉතින් ඔය ඩේට එක නිකන් රිසීව් වෙන විතර කමියුනිකේෂන් එකක් නෑ කමියුනිකේෂන් නෑ රිමෝට් එන් සිග්නල් එක යවව ගමන් ඉපැත්තෙන් එක ඩිටෙක්ට් වෙලා ඒක ට්‍රිගර් වෙලා දොර ඇරනවා. එච්චරම තමයි වෙන්නේ. ඉතින් ඒ එන්නේ යන ෆ්‍රීකවෙන්සි එක අල්ල ගන්න පුළුවන් මේක තිනවා මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ජෙනරේට් කරන්නයි රීඩ් කරන්න පුළුවන් සෙන්සර් එකක් මේ ෆ්ලිප් එක ඌ ඒක යූස් කරලා ටාග් ගාලා අර වෙලාවේදී මේ රීඩ් කරගෙන ආපහු ඒ සිග්නල් එකම ජෙනරේට් කරලා අන්ලොක් කරන්න පුළුවන්. ඉතින් ඒක බය වෙන්න ඕනේ. තර්ඩ් පාටි කී වගේ ඒවා යූස් කරන අය තමයි. ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා. ඒ වගේ කීස් යූස් කරනවනේ. ඉතින් ඔයත් ඔයගේ වාහනේට ඒ වගේ කී එකක් හයි කරන්න හිතන් ඉන්නවා නම් නැත්නම් හැන්දරටම හයි කරලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න එක කොහොමත් රිස්ක් එකක් තියෙන වැඩක්. ඉතින් ඒක කරන්න පුළුවන් එකක් මේක විතර මේ ඔප්ටිෆයි යූස් කරලා නෙමෙයි ආඩිනෝ යූස් කරලා කරන්න පුළුවන්. කරන්න පුළුවන් ආඩිනෝ එකේ තියෙන රේඩියෝ ෆ්‍රීකවෙන්සි ජෙනරේට් කරන පුළුවන් සෙන්සර්ස් ඒවා යූස් කරලා කොඩම පහසුව මේ වැටිත් කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති සමහරක්කට නිසල්ලායගේ වීඩියෝ උත් දාලා තිබ්බා. මම ඕන ලින්ක් එකක් දාලා තියන්නම් පල්ලෙහා. ඔයගොල්ලන්ට ඕන කමෙන්ට් එකක් දාගන්න. එයාත් ඔය වාහන හැක් කරන එකක් දාලා තිබ්බා ආඩිනෝ යූස් කරලා. මේ ඔය විදියට මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක යූස් කරලා ඒ කියන්නේ කෙනෙක් පටනේ ප්‍රෙස් කරලා දෙන සිග්නල් එක රීඩ් කරලා ආපහු එකම ජෙනරේට් කරලා වාහනේ අන්ලොක් කරනවා. ඉතින් ඒක ඒකෙදිත් යා ට්‍රයි කරනවා ටිකක් සාමාන්‍ය වාහනේටම ඩිෆෝල්ට් එක කීයක් හැක් කරන්න. ඉතින් ඒක එතනදී හැම කරන්න බෑ. මොකද ගොඩක් වාහනවල තියෙන කී එක 2-way communication එකක් තියෙනවා. නැත්තම් මේ පැත්තෙන් රිසීව් කරන සිග්නල් එක එන්කෝඩ් කරලා යවන්නේ. ඉතින් ඒක මේ
ඒ ඩිවයිස් අතර කීයක තරු කනෙක්ට් වෙන්නේ tie කීයක දාන්න නැතුව අන්ලොක් කරන්න බෑ අපිට ඒ ෆ්‍රීකවෙන්සි එක මායිප පැත්තෙන් ජෙනරේට් කරන්නත් බෑ ඒක වෙනස් වෙනවා يعني දැන් යන ටයිම් එකට යවන එක නම් ඊළඟ මොහොත දැන් එහෙම වෙනස් වෙනස් වෙවි තමයි ඒක තියෙන්නේ ඒ නිසා මේ ඩිවයිස් එකෙන් අපි කොපි කරගත්ත කියලා ඊළඟ මොහොතේ කැවුවයි කියලා වාහනයකට අන්ලොක් වෙන්නේ නැහැ මොකද ඒක වෙනස් වෙවි තියෙන එකක් නිසා ඔය වගේ ටෙක්නොලොජි ගොඩාක් තියෙනවා දැන් බෙන්ස් වල වගේ ගතිය වල සමහර කේවල 2A කම්ලිකේෂන් එකක් යනවා يعني මේකෙන් සිග්නල් එකත් එක මුලින්ම මේක ඩිරෙක්ට් ෆුල් ඩුප්ලෙක්ස් මම මේක කනෙක්ට් වෙනවා ඒ කියන්නේ දෙපැත්තම කනෙක්ට් වෙන්න පුළුවන් ඊට පස්සේ මේ දෙක අතර කමියුනිකේෂන් නැගීලා තමයි මේ මේ මේකෙදි ඩේටා එක කනෙක්ට් වෙන උදාහරණයක් කියන්නේ ඔය WhatsApp මැසේජ් එකක් යවනවා වගේ තව කෙනෙකුට එතනදි වෙන්නේ නිකන් හිතන්න ඕන නිකන් බටයක් ඔය ෆෝන් ඉදන් තව එක්කෙනෙක්ට අනිත් ෆෝන් එකේ නිකන් බටයක් කනෙක්ට් කරලා ඒ බටය ඇතුළේ තමයි ඩේටා යවන්නේ ලීන් එකේනට ඒක බලන්න බෑ මොකද නිකන් තාප් එකකින් ආවරණය වෙලාව තියෙන්නේ අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි උතනදිත් වෙන්නේ එහෙම මේ හිතන හිතන විදියට ඒක හැක් කරන්න අමාරු ඒක ගොඩාක් සංකීර්ණ කටයුත්තක් ඒ නිසා ඔයා එතනදි බය වෙන්න ඕනේ නැහැ හරිද ඉතින් ඇත්තටම මේ ඩිවයිස් එක මේ ප්‍රයෝජනවත් වන්නේ අතරින් හරිය අවශ්‍ය ඉන්ෆ්‍රාරෙඩ් එක සෙන්සර් එකක් තියෙනවා ඉතින් ඉන්ෆ්‍රාරෙඩ් යූස් කරලා ඔයාලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් උත් මේකේ ඩෙෆිනිට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් උදාහරණයක් විදියට ටීවී ඔන් කරන්න ඕෆ් කරන්න ඉසි රිමෝට් එකක් IR රිමෝට් එකක් යූස් කරලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඕනම ඩිවයිස් එකක් 550 එක යූස් කරලා අනිවාර්යයෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක ගොඩක් ඊසි වැඩක් ඒක සංකීර්ණ කටයුත්තක් නෙමෙයි ගොඩක් ලේසි වැඩක් ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන් ගොඩක්ම ලේසි ඉතින් ඒ වගේ දේවල් වත් මේ දැකලා YouTube එකේ ඔන් තරම් තියෙනවා IR sensor hack කරන හැක් කරන්න දෙයක් නැහැ डिफॉल्ट है ना कोड देखा फिर मैं गाना पुलवां ऑन रिमोट टेकिंग कर रहे हैं ना आप इधर पुलवां एक बार जब रेड कर ला आप इधर ना फंक्शन निकल कर गाने का पूरा सार लगा बैठा के तरह थी तीन ऐ में क्या मिच्छर है वैसे घात बैठने केल का था करो तीन और अब तेरे ने दी में क्या मांग कोचर फीचर्स कोड़ा क्यों देना था थर्ड में क्या दिए ना कनेक्टिविटी फीचर्स टिके भीतर आए में सॉफ्टवेयर फीचर्स में සැහැන ගොඩක් කනෙක්ට් ෆීචර්ස් තියෙනවා ආඩ්නෝ බෝඩ් එකක් යූස් කරලා මේක කරන්න කිව්වොත් වාට එකට ඩිවයිසස් කීයක් කනෙක්ට් කර ගන්න වෙනවද ඔය වැඩේ කරගන්න. අනිකේක ගොඩක් බල්කි වෙනවා වයර් ගොඩක් කෙල්ලගෙන ඉල්ලගෙන. ඉතින් මේ ෆ්ලිප් වයර් ගත්තට පස්සේ එන මේ චූටි මේක උඩ තියෙන ඒ වගේ චූටි ඩිවයිස් එකක් තියෙන්නේ. ඒ වගේ චූටි ඩිවයිස් එකක් මේ තියෙන මේ ඔක්කොම වැඩ කැලි කරන්න පුළුවන්. ඊට අමතරව මේකට අපිට තව ප්ලග්ඉන් සෙට් කරන්න පුළුවන් ඕන වයර්ලස් මේ වයර්ලස් කනෙක්ටිවිටි ඩොට් අවේ ලෝරා සෙන්සර් එකක් වගේ සෙට් කර ගන්න ඕන නම් ඒ වගේ ගොඩක් වැඩ මේකද එක්ස්ටර්නල් කනෙක්ට් කරන්න පුළුවන් කනෙක්ටර්ස් උත් වෙනවා ඩිජිටල් අයෝ පින්ස් මේක තියෙන නිසා හරිද ඉතින් මේකේ තව ස්පෙસિෆිකේෂන් ටික අපි පොඩ්ඩක් ගිහිල්ලා සර්ච් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ ස්පෙસિෆිකේෂන් වලදී කියවතින් Flipper zero. Specs are මේක බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ මේක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා වෙනම bit 64 MHz ප්‍රොසෙස් එකක් තියෙනවා ඊට අමතරව नेटवर्क प्रोसेसर का वेदम तीन है कि 32 मेगाहर्ट्ज तीन है फ्लैश मेमोरी का तीन है 1 MB तीन है एस रैम में का तीन है 256 KB तीन है बड़ी LCD डिस्प्ले आती है अगर कल जो महातर का इधर ऐसे जॉयस्टिक के आती है बटन पाक में दिया पिए देता है का बैटरी आती है ना खेल रही है ना वहाँ इधर मतलब रामुना तीन है දහ බැටරියක් තියෙනවා ඊට අමතරව මේ 1 GHz frequency generate කරන්න පුළුවන් frequencies ඔය පස්සේ තුන්සිය බල MHz ඉඳන් 433 MHz 800 ටාටා මෙගාහර්ට්ස් 915 මෙගාහර්ට්ස් වගේ රේන්ජ් වල මේක වැඩ කරන්න පුළුවන් ඊට අමතරව NFC තියෙනවා
ඒක රඩියෝ බෑන්් එක තියෙනවාත 13.56 මෙගාහර්ස් තියෙන ඊට පස්සේ RFID එක තියෙනකොට 125 kHz බෑන්ඩ් එක යන්නේ ඊට පස්සේ ඩිජිටල් IO පින් 18ක් තියෙනවා මේකේ ඉන්ෆ්‍රාරෙඩ් එක තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් සෙන්ස එකක් තියෙනවා නැනෝමීටර්ස් 800 ඉඳන් 950 වෙනකම් අමතරව මේ අයි බටන් කියලා දෙනවා මට අයිඩියා නැහැ මොකද්ද කියලා අයි බටන් USB type USB 2.0 port එකක් තියෙනවා ඊට පස්සේ type C කියලා තියෙනවා ඉතින් ඒ දෙකම එක device එකේ තියෙනවා දන්නේ නැහැ ඒ type C වගේ මතක මට නම් තියෙන්නේ ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් features තියෙනවා මේ device එකේ නිකන් phone එකක් වල phone එකට වඩා device තියෙනවා මොකද මේ radio අංගෝ phone එකෙමුත් මේවා තියෙනවා කියලා ඉතින් phone එකෙන් නැති සමහර කේවත් තියෙනවා මේ radio frequency generate කරන්න receive කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ඒක ඔය phone එක අපිට දෙක බලා ගන්න හම්බෙන්නේ නැහැ ඔය radio තියෙන phone වලත් ඒකේ තර පොඩි පරාසයක් තියෙන මේක අපිට full functionally control කරන්න පුළුවන් range එකේ තියෙනවා ඉතින් ඒක ගොඩක් වටිනවා ඉතින් ඊට අමතරව ගියාට පස්සේ මේකේ තියෙන ආතල්ම වැඩි තමයි ඉන්නක පෙන්නන්න මේක තියෙන සුපිරි මාතල් වැඩි අහන් ඉන්න ඇයට නම් බලන්න විදියක් නැහැ මට මං කියන්නම් ඒ වලන්ට මේකෙ තියෙනවා මෙන්න මේ වගේ කලින් උතාර මං පෙන්නවා ෆ්ලිපර් ලාගේ මේකට ඇප් එකක් තියෙනවා වෙනම මේ පට්ට මාතල් හරි මේකෙ තියෙන ෆීචර්ස් සුපිරි හරිද මේ අපි අඩ්නෝ බෝඩ් එකක් හදුවා කියලා අපිට ඇප්ලිකේෂන් නැහැ නේද ඒක ඇප් එකක් අපි හදා ගන්න ඕනේ ඉතින් මේක අමුතු හදා ගන්න ඕනේ නැහැ තියෙන ලස්සනට බඩු ඉතින් මේක මුලින්ම ටිවයිස කනෙක් කරන්න පුළුවන් වගේ කනෙක් කරපු ගාම මේ යාමක SD කාඩ් එක උදා ගන්න පුළුවන් ඕන්න මේක මේ කනෙක් කරපු ගත්තට පස්සේ මේක ඩීටල් ටික පෙන්නනවා ෆ්‍රේම්වර්ක් වර්ෂන් එක මේ ෆර්ම්වෙයා වර්ෂන් එක තියෙනවා බිල්ඩ් ඩේට් එක තියෙනවා නෝන් මේ ෆ්ලෑෂ් මෙමරි කොච්චර යූස් කරලා තියෙනවද SD කාඩ් එක යූස් කරලා තියෙනවද ගොඩක් ඔප්ෂන්ස් මේ තියෙනවා ඊට පස්සේ මේකේ ටීම්ස් අනම්මනම් වෙනස් කරගන්න පුළුවන් පුෂ් නොටිෆිකේෂන් තියෙනවා ඩිවයිස් එකෙන් මේ පැත්තට පුෂ් වෙනවත් දන්නේ නැහැ ඊට පස්සේ ඒක බ්ලූටූත් වලින් කනෙක් වෙන්නේ ඊට පස්සේ මේකේ වෙනම තියෙනවා මේකේ මේ ඉන්බිල්ට් එන කනෙක්ටිවිටි ෆීචර් සෙට් එක මේ තියෙන්නේ ඉතින් ඒක අර අපිට ෆ්‍රීකවෙන්සි ජෙනරේට් කරන්න කියනම්මනම් ටික මේක රැඩ් කරගන්න පුළුවන් NFC තියෙන ඒවා ඉන්ෆ්‍රාරෙඩ් ඒවා ටික අපට අරගල් තියෙන ෆ්‍රීකන්සි ප්‍රී කරලා ඒ වටික මේක ඇඩ් කරලා තියාගන්න පුළුවන් කීවල නම් ටික දාගෙන ඒ සුපිරි හැකින් දිවයිස් එකක් වක් මම කලින් වීඩියෝ එකේ තිබුවා හැම කරන්න බෑ කියලා වුණාට මේ හැකින් කියන්නේ අර ඔක්කොම හොටෙල් එකට කියන පස්සේ ඒක ඉතින් කාල් ටික දේලා ටික ඔක්කොම මේක දාගෙන ඇවිල්ලා අපිට පස්ස ගිහිල්ලා ඒ වල ඇක්සස් කරන්න පුළුවන් මේක යූස් කරලා ඉතින් ඒ වගේ නාසල් ගන්න පුළුවන් මේ ඩිවයිස් එක බලමු අපි මේක ගන්න කොහොමද හරි කරලා මේ ට්‍රයි එකක් දෙමු මේ ඒ වගේ වැඩ කරන්න පුළුවන් ගොඩක් ඊටත් අමතරව තවත් ආතල් තියෙනවා මේ ආතල් ඉවර නැහැ මේකේ වෙනම මේක මම ලයිට් එක ඔෆ් කරන්නද පේනවත් දන්නේ නැහැ අනිත් පැත්ත ඇරලා නෙවෙන්නේ මේකේ තියෙනවා මෙන්න මේම ඇප්ස් කියලා එකක් ඒකෙන් ඔයාට පුළුවන් වෙනමම ඇප් මේකට දාගන්න ගැන වාගේ ඩිවයිස් එක සිං කරලා වැඩ කරන්න පුළුවන් ඒකේ පොට් ඇප් තියෙනවා මේ ඇප්ස් වල ඇතුළට ගියට පස්සේ වඩ පේනවත් දන්නවත් මේ ඇප් එක දාන්න ෆ්ලිපර් කියලා තියෙනවා මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වාට ගොඩක් ලේසි මේක මේ පොට් වීජස් ගොඩක් තියෙනවා මං කියනවා වාර මේක හර්ස් මේ මේක එක මේ මේක දැක්කම සිරහඩම හෙනම ආතල් හොඳද මේක මාර ආතල්යක් දීලා තියෙන හරි දැන් වාර වෙනන්න මේ ෆ්‍රීකවෙන්සි ජෙනරේටර් එකක් ඇස්සර ගියාට පස්සේ මේ තියෙනවා මේ පෙන්නන්න විදිහක් නැහැ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්නම් මම එක්කෝ මට පෙන්නන්න එක දාගෙන බලමුක මේක සිං කරන්න පුළුවන්වත් මම සිං කරන්න වීඩියෝත් එක්ක ඉතින් මේ මෙන්න මේ විදිහට මේක තියෙනවා ඇප් එක දාගන්නකො මේකේ මේ මේ උදාහරණයක් විදිහට මේ මේකට මම යන්නම්කෝ උදාහරණයක් දෙන්න මම දැන් පේනවා
මේ විදියට මේ ෆ්‍රීකන්සිස් තියෙන තොස් කරගම් කොපි මේ ඔඩිය ගහනයි වැඩි හිතන්න එපා මේ මම මෙතන මේ තින ඇපලිකේෂන් සෙට් එක පෙන්නන්නේ ඉතින් මේක මේ විදියට බැලුවට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක ඩිජිටල් අවුට්පුට් මේ ඒව වෙන වෙනම දේවල් වලට වෙනම කැටගරි කරලා තිනවා ඒවට සෙට් ආදලා තින ඇප්ස් ගන්න උඩ පෙන්නවා මේක මේ ඉන්ෆ්‍රාරෙඩ් එකක් කියලා පෙන්නවා ඒක ඊට පස්සේ ඒකෙන් හදපු පහක් තියෙන ඇප්ස් නේ ඊට පස්සේ එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඊසිලි වන් ක්ලික් එකකින් ඉන්ස්ටෝල් කරගෙන බූම් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන් මේක බලමුකෝ මේ නිකන් බ්ලූටූත් වලින් මොනවද ගන්න පුළුවන් කියලා පීසී මොනිටර් කරන්න පුළුවන් වගේ මැෂින් එකේ තියෙන ඩීටේල් මේකින් කැප්චර් කරන්න පුළුවන් ඊසිලි يعني මොනිටර් කරන්න පුළුවන් මේ බ්ලූටූත් ට්‍රිගර් එකක් තියෙනවා ඒක තියෙන control your smartphone camera වගේ නිකන් push camera shutter එක off කරන්න ඒ වගේ පොඩි පොඩි ආතල් ගන්න පුළුවන් මේ bluetooth එක use කරලා අපි බලමු තමයි මේකේ frequency generate කරලා පුළුවන් මොනවද කියලා බලන්න මේකේ eye scan කරලා බලන්න පුළුවන් මොන වගේ frequency තියෙන කියලා එන ආතල් හරිද කියන අපි අපිට දා ගන්න radio එකදී අපි channel කරලා බලන්න radio එකක් ගත්තොත් අපිට radio frequency අපිට අත්දකින්න හම්බෙන්නේ radio එකකදී ඒකදී අපිටදී මොන මොන ෆ්‍රීකවෙන්සි දිනවද කියලා බලන්න බෑනේ අපි නිකන් ස්කෑන් කරලානේ අපි නිකන් ඕනේ කරක අපිනේ ටියුන් කරන්නේ එහෙම නැතුව මොනවද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් මේක යූස් කරලා මේකේ ඇප් එක යූස් කරලා ඊට පස්සේ මේ සබ් ෆ්‍රීකවෙන්සි රිමෝට් කියලා එකක් තියෙනවා ඒකේ මේක එක ජෙනරේට් ෆ්‍රීකවෙන්සි හදන්න පුළුවන් ස්පෙක්ට්‍රෝග්‍රෑම් චාර්ට් එකක ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි වීදි වෙලා තියෙන පරාසය බලා ගන්න පුළුවන් weather station කියලා එකක් තියෙනවා මේ receive the weather data in the range of sub weather data මම හිතන radio signal එක receive කරනවද දන්නේ නැහැ ඉතින් ඒක අපි දන්නේ නැහැ මම එහෙම එකක් අහලා නැහැ කියන්නේ ඒ කියන්නේ government එකෙන් receive කරනවද දන්නේ නැහැ එහෙම weather data එකක් ඒකක් මේක identify කරගන්න විදිහකුත් තියෙනවා හරිද proto view කියලා මොකක්ද එකක් තියෙනවා තව digital signal detection visualization and editing and replay tools ඔක තමයි කතන්දරේ මේක අපිට මොකක් හරි frequency එකක් අරගෙන edit කරලා ආයේ එකම replay කරන්න පුළුවන් ඒ frequency එක මේක තමයි අපි ඔය hack කරන්නේ සෙල්ලම් නැහැ පුතේ මේ සෙල්ලම් app එකක් device එකක් නෙමෙයි අපි බලමු ගන්න ඊටසේ RFID එක ගියාට පස්සේ RFID එකේ තියෙනවා තව කතන්දර හරිද? ඒකේ තියෙනවා RFID රීඩ් එකක් තියෙනවා. RFID ඊට පස්සේ තව එකක් තියෙනවා key generator එකක්. ඉතින් ඒක යූස් කරලා ඔයාලට ටස් ගාලා මේ දින RFID key එකක් තියෙනවා නෝ ඔයාලට පේනවද නැහැ. ඔයාලට තියෙනවා ඒ පොඩි key නේ අංක set එක. ඒකට focus වෙන්නේ නැහැ. මේ අන්නේ අංක ටිකෙන් තමයි මේ වැඩි වෙන්නේ. ඒක තමයි ඇඩ්ජෙක්ටිව් RFID එකේ ඒකෙන් තමයි යුනිකලි ඐඩෙන්ටිෆයි කරගන්න මේ කාඩ් එක මොකද්ද කියලා. ඉතින් ඒක ආයි ජෙනරේට් කරන්න පුළුවන් මේ ඩිවයිස් එක යූස් කරලා. එතකොට මේ ටැග් එක කියලා දානවා මේ අපේ හෝටල් එකේ ඩෝ ඕපන් කරා මේ ජල්දි ටැග් එකක් කියලා දානවා. ඉතින් මේක මම කොපි කරගන්නවා ඩිවයිස් එක යූස් කරලා. ලීපය එකක් කියලා දානවා මෙන්න මේක යූස් කරලා ටූක් කරලා මේ කොපි කරගත්තා. පස්සේ ඉතින් මට ඕනලාවර් කාඩ් ඕනේ නැහැ. ඕන වෙලා කියලා මේකෙන් ටොච් ගාල දොරවන් ලොක් කරන්න පුළුවන්. ඉතින් ඒතර රිස්ක් එකක් තියෙනවා. ඉතින් සරහට ඉතින් ප්‍රොටෙක්ෂන් වැඩි වෙනවා ඉලෙක්ට්‍රොනික වල තියෙන. ඉතින් මොකද හතර ගොඩයින් ඉතින් මේ වගේ. හරි. ඊට පස්සේ RFID එක ගියා. ඊට පස්සේ NFC එක වගේ ඇප්ස් හතක් තියෙනවා. හරි ඒකේ තියෙනවා. Allow the reading credential of HID, iClassical, iClassical SC එන variation මේ prototypes ගොඩක මේ data read කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ sorry එක send කරන්න හැකියාවක් තියෙනවා මේක use කරලා ඊට පස්සේ NFC magic කියලා එකක් තියෙනවා ඒකේ again read කරන්න පුළුවන් ඊට පස්සේ I generate කරන්න පුළුවන් pico pass කියලා එකක් තියෙනවා again කරන්න පුළුවන් app communication with NFC tag using the pico pass කාඩේ රීඩ් කරන්න පුළුවන් සේව් කරගන්න පුළුවන් ඒ කියන්නේ රීඩ් එක. ඊට පස්සේ දෙනවා මැග්නිෆයර් ෆ්‍රීකවෙන්සි එක. නැප් එමුලේට් ද මැග්නිෆයර්. ග්ලාස් ඉන් ඇන් ද UID චෙක් ඉන් ද හවර් රීඩක්ෂන්.
කාඩ් එක කීයක මැග්නිෆයි කරන්න පුළුවන්. ඊට පස්සේ කී ෆයින්ඩර් තියෙනවා. ක්ලාසික් කී ෆයින්ඩර්. ඊට පස්සේ දෙන ඉන්ෆ්‍රාරෙඩ්, ඉන්ෆ්‍රාරෙඩ් දෙන හතරක් හැලි. ඉන්ෆ්‍රාරෙඩ් දෙක කන්ට්‍රෝල් කරන ඩිජිටල් අයෝ පින්ස්. ඒක තියෙනවා ඇප්ස්. 37 තියෙනවා ඩිජිටල් අයෝ පින්ස් යූස් කරලා කරන්න පුළුවන්. වැඩ ලයිට් එක දාන්න බේන්නේ. ඊට ලයි ඕපන් සියුස් කරලා ගන්න පුළුවන් ඇප්ස් තියෙනවා 37ක්. ලේසි නේ හරිද? ඒක කැමරාවත් ගහලා වීඩියෝ කරන්න පුළුවන්. හරිද? ඒක අර පොඩි ඩිස්ප්ලේ එකේ පේනවා. ආතල්. හරිද? ඊට පස්සේ ඇප්ලිකේෂන් රීඩ් විත් රීඩින් රයිටින් සෙන්ස් ISP මේ Wi-Fi ISP 32 Wi-Fi device එකට connect කරන්න පුළුවන්. ISP ඇතුලේ වඩවසේ wireless Wi-Fi එකට connect කරන්න පුළුවන් මේක through easy. ISP flash එකක් තියෙනවා. flash කරන්න පුළුවන් ගින්නක් නැතුව. 3D scan කියලා තියෙනවා. microwave oven sir. පොකමෑන් ගෝ ට්‍රේඩින් කියලා ගත් තියෙන පොකමෑන් එක්ස්චේන්ජ් රෝම් ලිපා සීරෝටු ගේම් බෝයිරෝ පොකමෑන් ජනරේෂන් මොකරි පොකමෑන් හොලා තියෙන මොකක් හරි ජනරේට් කරන්න පුළුවන් කියලා තියෙනවා. මට අයිඩියා නැහැ මොකක්ද ඒ කියන්නේ. මට තේරෙන අයිඩියා නැහැ ලොකුවට මොකක්ද ඒ කියන්නේ යන්නේ කියලා. මේ ඉතින් එහාට ගියාට පස්සේ තව තියෙනවා මේ SP කැමරා සුවිටි යන ස්පීඩ් ඩිවයිස් එකත් එක්ක එනවා. දැකලා තියෙනවා කැමරා එකක් යන ඩිවයිස් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ හැල් කරන්න පුළුවන්. ඊට පස්සේ channel scan එකක් තියෙනවා. NRF 24 එකකට කනෙක් කරන්න පුළුවන් අම්මට සිරි. ඊට පස්සේ light meter එකක් කනෙක් කරන්න පුළුවන්. photography and light ආලෝක තීව්‍රතාවය ඔච්චර කරගන්න මේවද කියලා check කරගන්න පුළුවන්. සේ ඩිජිටල් අයි පින් රීඩ් කරන්න පුළුවන්. යන්නේ පින් එක LED එක පත්තු කරන ඔෆ් කරන්න. ඒක රීඩ් කරන්න වැලියුස් මොනවද ඉන්නේ කියලා. ඒක රීඩ් එක සෝරි එන يعني ඉන්පුට් බටන් පුෂ් කරවන්නේ ඒවා ඩිටෙක් කරගන්න පුළුවන්. තව තියෙනවා I2C කනෙක්ට් එකක් තියෙනවා. I2C යූස් කරලා කනෙක්ටිවිටි ෆීචර්ස් යූස් කරලා ට්‍රාන්ස්ෆර් කරන LCD ඩිස්ප්ලේ අරගෙන පින්ස් ගන්න මේ ඩේටා කල් ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන මේ I2C හරි ඩිස්ප්ලේ හරි ඕනම මොකක් හරි මේ කන්ට්‍රෝල් කරන්න ඕන ඩිවයිස් එක I2C කමියුනිකේෂන් ලින්ක් කරන එක ගන්න ඕන දෙයක් මේ ඉරගෙන කරගන්න පුළුවන් ඉසි මැප් එකක් තියෙන හරිද ඩැප් ලින්ක් කියලා දෙන අයිඩියා නැහැ මොකද්ද කියලා 7 සිග්මන් ඩිස්ප්ලේ එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ ගයි කවුන්ට් කවුන්ට් එක උත්තිරවලු වේ ඒගෙන ඩි මේ ගියා කයි කවුන්ට් එකක් තියෙනවලු දන්නේ නැති මේ කියලා දෙන්නේ ඉතින් ගයි කවුන්ට් එක උත්තිරනවා කියලා ගයි කවුන්ට් එකක් තියෙනවා ඉතින් ගයි කවුන්ට් එකක් කියන්නේ මේ අවනින් රේඩියේෂන් එක මයින් එකේ රේඩියේෂන් එක තීව්‍රතාවය කියන්නේ මොකක් හරි මේ හිතන්නකෝ මොකක් හරි විකිරණශීලී මූල ද්‍රව්‍යයක් තියෙනවා නේද කොච්චර විකිරණ උදාහරණවද කියන දේ ටෙක් කරගන්න පුළුවන් ඩිවයිස් එක තමයි ගයිගර් කවුන්ටර් කියන්නේ සිංගල් එකක් ගයිගර් මාල ගන්නක කියලා කියනවා. ඉතින් ඒ ඒ යුනිට් එකකුත් මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ලේසි නෑ. ඒක මම බලන දැන් මේකට සෙට් කරන්න බැරි මොනවාද කියලා. ගයි රවුන්ට් එක පුළුවන් සර්වර් ටෙස්ට් එක සර්වර් මොටර් ටෙස්ට් කරගන්න පුළුවන් මේක. ඒ ඔක්කොම නිකන් බොට් එක තියෙනවා ආයි. සුපිරි චුට්ටම් බට් ටිච් එක උනාට වැඩ ගොඩක් තියෙනවා. ඊට පස්සේ ටයිම් ලැප්ස් කවුන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. GPS තියෙනවා. කනෙක්ට් කරන්න පුළුවන් හැට ගන්න පුළුවන්. SWP යාමන්නේ
Game Boy cartridge එක. Game Boy cartridge එකක් විතර මේක ගහලා disk ගන්න කරේ වා Game Boy කියලා කිසර game play කරන්න දියෝ පොඩි device එකක්. ඒ device එකේ cartridge එක නැගේ game තියෙන පොඩි පොඩි cards දින ඔයාලා දැකලා ඇති video වල එහෙම ඒ card එක plug කරලා මේ game ගහන්න පුළුවන්. ඉතින් ඒකේ card එකක් විතර මේක මම හිතා attachment එකක් ඇති plug කරලා ඒ Game Boy එක handle කරන්න පුළුවන් ඉතින් මේක use කරලා. සිග්නල් ජෙනරේටර් එකක් තියෙනවා PWM සිග්නල් ජෙනරේට් කරන්න පුළුවන් ඊට පස්සේ ක්ලොක් ක්ලොක්ස් ජෙනරේට් කරන්න පුළුවන් PWM ගේ පල්ස් විත් මොඩියුලේෂන් සිග්නල් ජෙනරේට් කරන්න පුළුවන් නැත්නම් ක්ලොක්ස් දෙන්න පුළුවන් යන තප්පරේ ක්ලොක්ස් 10 පල්ස් 10ක් යවන්න වගේ ක්ලොක්ස් 10ක් දෙන්න ඒ වගේ කතන්දර පුළුවන් කරන්න මේකට පිස්සුවක් තමයි ස්ටෙප් කවුන්ටර් එකක් තියෙනවා එයා මවුස් කියලා එකක් තියෙනවා අම්මෝ මේක කලින් බැන්නට කලින් හිටියේ මේකට බැන්න සමා වෙන්න මේක තියෙනවා සැලකිය යුතු දේවල් ටිකක් ගොඩක් හැබැයි මේක හැක් කරන්න ඉතින් මේක යූස් කරන එක නම් අත ඩිපෙන්ඩ් වෙනවා මට මේක වෙන ආතල ඩිවයිස් එක බැන්නට සමා වෙන්න CO2 සෙන්සර් එකක් ගාලා එකක් ටෙස්ට් කරන්න හැකියාවත් තියෙනවා මේ ඩිජිටල් ඉන්පුට් මේ IO pins වලින් ඒ ටික කරන්න තියෙන ඊට පස්සේ මේ I button කියලා දෙනවා අත අයිඩියාවක් නැහැ මොකද්ද මේ I button කියන එක USB එක තියෙනවා මොන USB එක යූස් කරලා නැහැ ෆෝන් වලට ඒක හැක් කරනවා කියලා පෙන්වලා තිබ්බේ හරිද ඉතින් මේ USB එකේ මේක තියෙනවා මේ inbuilt developer ආව application වලින් මේක පුළුවන් implement mass storage over the USB disk හරිද USB USB consumer control එකක් තියෙනවා. ඊට පස්සේ barcode scan කියලා එකක් තියෙනවා USB හරියද? කතන්දර ඉතින් මේක ගන්න විතර මේක තියෙන මේ features ටික දැක්ක කරු පස්සේ හරියද? සර ආතල් මේක game තියෙනවා 48ක්. ඉතින් මේක ගහන්න පුළුවන් ආතල් ආද චුටි චුටි games තියෙනවා. 48ක් මේ app එක use කරලා ඕනක one click ඉන්ස්ටෝල් බටන් එක ප්‍රෙස් කරා ඉන්ස්ටෝල් කරගත්තා. ලේසි නෑ බ්‍රින්ස් ලේසි නෑ මේක. තරහා ගන්න හරි අමාරු මේක. ඊට පස්සේ තිරෝ මීඩියා කියලා එකක් වලෝ මීඩියා එකේ. සීරෝ ට්‍රයිගර් කියලා තියෙනවා. ටෙක්ස් ටු සෑම් කන්වර්ට් ටු ටෙක්ස්ට් ස්පීක් කියන්න අපි ටයිප් කරගෙන මෙයා කියනවා. මෙට්‍රොමොනි එකක් තියෙනවා. මෙට්‍රොමොනිය කියන අර ටොන් ටොන් එක නේද වට ගිටාර් එක හැම්ප්ලේ කරද්දී අර ටෙම්පෝ එක තියාගෙන ටොන් ටොන් ටෙම්පෝ එක කිසි 20ද 60ද 90ද ටින් 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 ගායක ඩිජිටල් තියෙනවා මෙට්‍රොනිය කියන එක සවුන්ඩ් එකක් නේද ටින් 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 ගාලදී අපි යූස් කරලා මෙට්‍රොමොනිය කරන බලදී මේ ඇප් නයිති අපිට ඇප් ස්ටෝර් එක මම ගන්න බුලයි ගවන්න නැහැ පෙකට ඉනිෂලායිස් කරන්න පුළුවන් ඇප් පේවනම් ඩෝස දෙනවා BMP trippers so is code generate කරන්න පුළුවන් music player app තියෙනවා wave file කියලා මම මේ කරන්න පුළුවන් SD card එකෙන් දුවගෙන ගින් අහන්න පුළුවන් video player app තියෙනවා අඩේ video player ආතල් හරිද මේක මේ සුපිරිම ආතල් වෙන්නේ මේක මේ ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් එක යූස් කරලා හදපු ඇප්ලිකේෂන්ස් තමයි මේක අර ගේම්ස් වගේ වන ඕන මොබයිල් ෆෝන් එක වගේ එකක් ගන්න පුළුවන් ඒව නමේ ආතල් එක තියෙන්නේ මේක මේක කනෙක්ටඩ් වීඩියෝස් එක මේ ඇප් කම්බයින් කරනකොට ඒක ලොකු වැඩක් ගන්න පුළුවන් අපි අර ලිමිටේෂන් ගොඩාක් එළියට කඩාගෙන ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් හැකි ආදී රදී නමේ ඒක තමයි ඉදින ආතල් එක ටූල්ස් කියලා එකක් තියෙනවා ටූල්ස් මාත් ඕසලෙන් ටෝන් ජෙනරේට් එකක් තියෙනවා ස්මැක් මයි ඩොල්ෆින් මැප් කියලා එකක් තියෙනවා QR කෝඩ් ජෙනරේට් එකක් තියෙනවා මේ XRU විදියනවා ඊට පස්සේ කීක ටූල්ස් නම් බා 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 රීස්ටෝර් රිකරන එකක් තියෙනවා අනල ක්ලොක් එකක් තියෙනවා ආතල ආතල වාර්න් එකක් තියෙනවා ටූල්ස් එක යටතේ ඔයා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න එතකොට ඔයාලට ආසිතේ එක මොන මොන වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා ඉතින් බ්ලූටූත් එක ගැන කතා කරලා බ්ලූටූත් ට්‍රිගර් කරන්න පුළුවන් මොනිටර් කරන්න පුළුවන්
ඒ ෆීචර් එක මම හිතන්නේ සමහරකට ඔයාලට ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න පුළුවන් ඇති මම ඒක නම් හරියට දන්නේ නැහැ ඒක පොඩ්ඩක් හොයලා කියන්න ඔයාලට මේ මේක යූස් කරලා ඇත්තටම මේ ඇප්ලිකේෂන් වගේ හදාගන්න පුළුවන්ද කියලා ඉතින් ඔන්න ඔය ෆීචර්ස් ටික තමයි මේක තියෙන්නේ දැන් ටික ගන්න මේ ගොඩක් තියෙනවා මේ ඩිවයිස් එකට කලින් මම බැන්න පළු යන්න මේකට ඉතින් බැන්නට ඇත්තටම සෑහෙන්න ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් ඉතින් ඒක ගැන කියන්න ඕන අනිවාර්යෙන්ම මේක ගැන ගේමක් ගහන්න පුළුවන් එකට අවුල සෑහෙන ගේමක් ගහ ගන්න පුළුවන් මොකද මේ ඩිවයිස් එකට පොඩි මේක එච්චරක් විතර මේකයි ෆෝන් එක හැරි අරන් කියන්නේ ෆෝන් එක ඕනෙලාව තියෙන ඩිවයිස් එක තියෙනවා ළඟ සැලකියුතු වැඩක් කරන්න පුළුවන් ඉතින් ලොකුවට මේකට බය වෙන්නත් එපා මොකද මේක එක්තරා ලෙවල් එකකින් තමයි තියෙන්නේ කියනවා බැංකු කාඩ් හැක් කරනවා කතන්දරනම් කරන්න බැරි වෙයි මේක යස් කරලා මම කරන්න බෑ කරන්න පුළුවන් නම් ඉතින් මේ වගේ ඩිවයිස් එකක් මේ විදිහට ප්‍රොමෝට් වෙන්න දෙන්නේ නැහැ කොහොමටවත් බලමු ඉස්සරහට මොනවා වේද කියලා මේ ඩිවයිස් එකෙන් නිසා මින් කියන්න තියෙන ඉතින් මේ වගේ ඩිවයිස් එක කාඩ හවස වෙන්නේ තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන සිකියුරිටි එක ප්‍රොටෙක්ෂන් එක සෑහෙන අප් කරන්න ඕනේ අපිට හොයා ගන්න වෙනවා මීට වඩා අලුත් ටෙක්නොලොජිස් මේවා ප්‍රොටෙක්ට් කරගන්න උදාහරණයක් විදිහට බැංකුවට දැන් හිතන්න ඔබ ඇරලා බැංකේ යූස් කරලා දෙන ප්‍රොටෙක්ෂන් එක එක තියෙන ඔතෙන්ටිකේෂන් එක බයිපාස් කරලා යන්න පුළුවන් ටෙක්නොලොජියක් ආවොත් කරන්න ඕනේ මොකද්ද ඊට වඩා හොඳ ටෙක්නොලොජිය හොයා ගන්න ඕනේ ඒක හොයා ගන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් ඒක ඒ ටෙක්නොලොජිය අයින් කළා දාන්න වෙනවා නැත්නම් මොකද හැම එකම හැක් කරන්න ගත්තොත් මේ ඩිවයිස් එක කරේ මේ මාර ප්‍රශ්නයක් කරලා තිබ්බ මේ ඩිවයිස් එක ටිකක් ගලන් ටිකක් යන පිට කරන් හම් කයිජියවත් තැන නිසා ඩොලර් 100 70ක්වත් එකට ඕන වෙන අඩු ගන්න 65ක් 70ක් වගේවත් අඩු ඕන වෙන නිකන් ඒ රෝ ප්‍රයිස් එක ලංකාවට ගෙනන්න ගියාම ඩොලර් 200ක්වත් ඒ කියන්නේ අඩුව ගානේ 70000ක් 80000ක් විතර ඕන වෙන අඩු ගන්න ලක්ෂයක්වත් තියෙයි මේ ඩිවයිස් එක ගන්න යෝ තින් ඉතින් ගොඩාක් ලොකු ගාණක් වෙනවා මේ චූටි ඩිවයිස් එක වැඩ ගොඩක් කරන්න පුළුවන් ඩිවයිස් එක කන්ට ආයේ ලොකෝට හොයා ගන්න නෑ මේක අපි බලපු කෙනෙක් හරි ගන්න ගන්න පුළුවන්ද හොයා ගන්න පුළුවන්ද කියලා ඉතින් එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒවන්න අපි රිවිව් එකක් දෙමු දෙන්නම් ඒක ගැන ඊට අමතරව අලියෙකෙත් නෑ හොයා ගන්න මේ ඇමරිකාවේ නම් ඔෆිෂියල් විතර පබ්ලිෂ් කරලා සේල් කරනවා මේ ඔෆිෂියල් මේ ෆ්ලිපර් සීරෝ කියන සයිට් එකෙත් ලංකාව අබන්ඩන් ගෙවින් අතල්ලා දාලා තියෙන්නේ ලංකාවට මේ ගෙන්නන්න බෑ කොහොමත් ඔෆිෂියලි කොහොමත් උන්ගේ සයිට් එක ඇප්‍රූව් කරලා නැහැ වන්න දෙන්නේ නැහැ බොන් හරක් නින්නේ නැහැ නිසා වන්න දාන්නේ ඉතින් ඒක මේ එවන්නේ නැහැ කියන ලංකාවට මේ ඒ රට කින් එක්කෙනෙක් ත්‍රූ ගෙන්න ගන්න පුළුවන් ඇති සමහරක් විට අපි ඒක දන්නේ නැහැ කොහොම වේද කියලා කියන්නේ ලංකාවේ නෝඩ එයාපෝට් එක මේක චෙස් කරලා පටවේ රස්තවාදී කියලා අල්ලගෙන උඩු දාන්න පුළුවන් ඒ දන්නේ නැහැ ලංකාවේ මොනවා ගැන ඉති දිනවද කියලා ඒක නිසා එයා පොඩක් පරිස්සමෙන් කවුරුහරි මෙයා අර ලංකාවට කියනවා නම් ගේන්න මේ දන්නේ නැහැ අවබෝධයක් නැහැ කියන්නේ ඒ එතන ඒ පරීක්ෂා කරගෙන ඉන්න එක නත් අවබෝධයක් නැහැ මේ ලංකාවේ ඉන්න නීති ගැන ලංකාවේ ඉන්න මිනිසුන්ට ලොකු අවබෝධයක් නැහැ අපි දන්නේ නැහැනේ මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල තියෙන නීති අලුතින් සම්පාදනය වෙලා තියෙන ඒ නිසා ඒ ගැන පොඩක් පරිස්සමෙන් අපිට ගන්න පුළුවන් මොත ඔෆිෂියලි මම වීඩියෝ එකක් දාන්නම් මේ ගැන මේක ඉගෙන ගන්න මනුස්සයෙකුට සුපිරිම ඩිවයිස් එකක් මාර ඒ කියන්නේ ඔක්කොම ටූල් ටික ඉන්වර්ට් කරලා දිනවා කියන ආඩිනෝ එකේ අපිට කැලිය අමු නමු නේ අමුසුකින් කර කර ඉන්න ඕනේ නැහැ ෆුලි ඔක්කොම දිනවා මේ ඉට් බිල්ඩ් වයිෆයි තිබ්බනම් ආයි කියලා වැඩක් නැහැ ආයි සුපිරිම සුපිරි ඒක ඕන අපිට තර්ඩ් පාටි ESP 32 එකක් යූස් කරන්න වෙනවා වයිෆයි කනෙක්ටිවිටි එක ගන්න ඉතින් ඒ අරෙන්න ඉතින් වෙනම් මේ කියන අඩු පාඩු නැහැ කොහෙ හැම වීච එකම එහෙම තියනනේ ඉතින් ලොකු වැඩක් කරගන්න පුළුවන් මේක මේ බයනක පැත්තකුත් තියෙනවා ඉතින් බයනක පැත්ත අර වගේ දේ තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ RFID වගේ කී වලට යන මේ ප්‍රොටෙක්ට් කරන සැලකිය යුතු මේ ආරක්ෂාව අඩු වෙන මොන තැන් වලද ඉතින් දැන් ඒකට කාමර වල දොරවල් වගේ දේවල් අන්ලොක් කරන්න යූස් කරනවා ඉතින් ඒතර නම්බර් රිස්ක් එකක් තියෙනවා අවනේ මේ ඩෙන්ටිෆයි කරගන්න සාමාන්‍යයෙන් ඔෆිෂියල් මේ සාමාන්‍යයෙන් යූස් කරන්න නිකන් ඔය පන්ති නිකන් ඔය ටියුෂන් පන්ති හරි මොනවා හරි වගේ නේ ඔෆිස් එකේ අය අතර දෙන්න නිකන් උගේ ටැප් කාඩ් එකක් විදිහට ඐඩෙන්ටිෆයි කරගන්න එක දෙන්නේ පොඩ්ඩක් මේ නිකන් එයාගේ ID එක වෙරිෆයි කරන්න ඉතින් කොහොම කරත් ඉතින් ඐඩෙන්ටිෆිකේෂන් එක කොපි කරනවා කියන්නේ ටිකක් එතන හයිම් එකක් තියෙනවා ඒ අතින් බලුවොත් ඉතින් ඒක පොඩි ආතල් එකක් කරනවා මොකක් හරි ඩිවයිස් එක හැක් කරා කියලා RFID එක ඉතින්
මේ වගේ ප්‍රශ්න නම් තියෙනවා මේකේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි කතා කරන්න තිබුණේ. වීඩියෝ එකත් ගොඩක් වෙලා කතා කරා. මම ඉතින් දැන් කලින් වීඩියෝ එකත් එක්ක මම මේ වීඩියෝ එක දෙපාරකට කියන්නේ කලින් එක නවත්තලා ආයෙත් ගන්න උනා අර එක පෙන්නන්න යන නිසා තමයි මම හිතන්නේ දැන් විනාඩි 40ක් විතර කතා කරන්න නැති මේක ගැන. ඉතින් ගොඩක් දිග වුණා මම පොඩ්කාස්ට් එකක් කරන්න ඉතින් අහන් ඉන්න තියෙන්නේ වීඩියෝ බලලා බැලු බලලා ඩේටා එක කරා කියලා බයින්න එපා. මොකද ඔඩියෝ එකක් බලන්න පුළුවන් විදිහට ඔයගොල්ලන්ට තාලා තියෙන්නේ මේ YouTube එකේ තරමයි දැනට තියෙන ඉස්සරහට බලමු. Apple podcast එකේ ඒවත් Google podcast එකේ වටත් දාන්න. Spotify හරි මොකට හරි තව දාන්න පුළුවන් නම් දාන්න. අපි try එකක් දෙමු ඒවට share කරන්න. දැනට YouTube එකේ ගිහිල්ලා ඊට පස්සේ ඔයාට YouTube music app එක download කරගත්තොත් ගොඩාක් ලේසියෙන් මේ තියෙන්නේ. ඔයාට එකක් දෙන්නම් මම. ඔඩියෝ ගහන් ඉන්නවනම් අහන් ඉන්න කරන ඕන පාත් එකක් කියන්න. ඔයා play store එකට ගිහිල්ලා මේ තියෙනවා YouTube music කියලා app එකක් මේ වෙනවා දැන් මෙන්න මේ වගේ රතු පාට පොඩ බ්ලර් වෙලා තියෙන්නේ YouTube music කියලා. අන්න ඔය app එක වෙන්න මේ ගියාට පස්සේ මෙන්න මේ වෙනවා. ඔයාට ඉතින් මේක සර්ච් කරන්න පුළුවන්. SL Builds කියලා සර්ච් කරලා අපේ චැනල් එකට යන්නත් පුළුවන්. ගිහිල්ලා මේක මේ SL Builds වල තියෙන පොඩ්කාස්ට් එකටත් යන්න පුළුවන්. නැත්නම් ඔයාට ලේසිම වැඩේ තමයි SL podcast කියලා සර්ච් කරන්න. ටාස් ගාලා මේ විදිහට ඇල්බම් එකක් එනවා. දැනට එක වීඩියෝ එකක් දාලා තියෙනවා කලින් කරපු පොඩ්කාස්ට් එකක. මේ software engineering ගැන කරපු පොඩ්කාස්ට් එකේ කතා ගිහිල්ලා අහන්න. ඕනනම් මේකත් ගිහිල්ලා අහන්න. මේක තියෙනවා. ඒකට මෙහෙම ක්ලික් එකක් දැම්මා. ඔයාලට ලිස්ට් එක මෙනවා මේ විදිහට පල්ලෙහාට ලිස්ට් එකේ. ඊට පස්සේ දැනට එකයි තියෙන්නේ. ඊට පස්සේ මේක මේ ඕනේ ගිහිල්ලා ප්ලේ කරන්න තියෙන්නේ. ප්ලේ කරද්දි මේ විදිහට එනවා. ඔයාලට පේන ඇති ඇහෙනවා. සද්ද එනවා ඇති. මේක උඩ වී මේක දැන් වීඩියෝ එකක් පේනවා හරි. ඔයාලට මේක ෂිෆ්ට් කරන්න පුළුවන් ඔඩියෝ එකයි වීඩියෝ එකයි විදිහට හරිද? දැන් ඔයා ඔඩියෝ එක පැත්තට ෂිෆ්ට් කරගෙන ඔයාලට ඔඩියෝ එක ආන්න පුළුවන්. ඒකට ඔයාලට ඩේටා කපා ගන්න නැතුව වීඩියෝ එක අහන්න ඔඩියෝ එක අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට පාසුකමක් තියෙනවා දැන් ඉතින් ඔයගොල්ලෝට කියලා තියෙනවා. ඉතින් හරි ඉතින් ඔය දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මෙච්චර වෙලා හෙවුවා නම් ඔයා සුපිරි වැඩ එක ඉතින් ඉලෙක්ට්‍රොනික කඩපු පිස්සුවෙන් වගේ කැමති කෙනෙක් අනිවාර්යෙන්ම එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ අලුත් වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට අපි කරමු. ඔයගොල්ලන්ට ඉතන මාර්තු ගන්න කතා කරන්නයි ඉතින් ඔයගොල්ලෝ අතර තියෙනවා නම් මේ ඉලෙක්ට්‍රොනික වලට කැමති අය. ඉතින් ඔයගොල්ලොත් එක්කත් අපිට පුළුවන් ඉස්සරහට පොඩ්කාස්ට් එක ගෙනියන්න, මේ සංවාදෙ ගෙනියන්න, මේ තාක්ෂණය ගැන තියෙන සංවාදය. ඉතින් ලංකාවේ හරි අඩුයි තාක්ෂණය සම්බන්ධව කතා කරන මිනිස්සු. ඉතින් අපි කතා කරමු. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා නම් එකතු වෙලා අපි මේ වැඩේ ඉස්සරහට ගෙනියමු මෙතනින් එහාට. ඉතින් මේ ඔය වටිනවා. මොකද අලුතින් ඉගෙන ගන්න ආයට මේ ඔය වටිනවා. මේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න එක මොකද ඒ පැත්තේ මිනිස්සු දියුණු වෙන තරමට මිනිස්සුගේ ආකල්ප සංවර්ධනය වෙනවා තාක්ෂණික පැත්ත සංවර්ධනය කර ගන්නකොට. මොකද IQ level සෑහෙන වැඩි වෙනවා මේ සබ්ජෙක්ට් ඉගෙන ගද්දී. සංකීර්ණයිනේ. එතකොට ඒක නිසා එතකොට හිතලා වැඩක් කරන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි වෙනවා මිනිස්සුන්ගේ. ඉතින් ඔයගොල්ලොත් try කරන්න මේ වගේ සබ්ජෙක්ට් එක ගන්න. ඉතින් අනික මේව මා රසවත් පතරන් පිසුවෙන් වගේ රසවත් සබ්ජෙක්ට් තමයි ඉලෙක්ට්‍රොනික කියන්නේ. ඉතින් ඒක කරලා දන්න එක පුදුම රසයක් තියෙන. ඒක කරන්න ගත්තට පස්සේ ඒක තියෙන ආතල් එක ඒක කරලාම බලන්න ඕනේ ඒ ආතල් එක. ඉතින් ඒක නිසා හරි ඉතින් බොහොම ස්තුතියි මෙච්චර වෙලාව අනිවාර්යෙන් මහන් ඉදියලා හදවතින්ම සුබ පතනවා ඔයාට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක හෝ ඔඩියෝ එක හෝ බැලුවට. ඉතින් බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් මේ වගේ අලුත් වැඩකින් හම්බෙමු. ඉතින් සජෙෂන් කියන්න තරන් වරම සබ්ස්ක්‍රයිබ් කරන්න, කට්ටියත් එක්ක ෂෙයා කරගන්න අලුත් වැඩක් කියලා. ඔය අලුත් එක්ක ෂෙයා කරගන්න. අපි හම්බෙමු මේ වගේ පිස්සු වැඩකින් ඉස්සරහට. තේසකම් විහිලෙන්නම් මේ SL podcast TNS Tel Bills YouTube channel එකේ එකතු වෙලා ඉන්න දිගටම. Goodbye.